ඔබට මතක ඇති රටට තෙල් ගේන්න කියලා ග්ලෝබල් කොන්සෙප්ට් කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6ක් ඒ අවස්ථාවේදී රටට ගේන්නයි කියලා ගම්මන්පිල ඇමතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කරා. නමුත් රාජගිරිය පුංචි කඩයක් තමයි තිබුණේ. එවැනිම දෙයක් තමයි මේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ රට ඇතුලේ. ඒ නිසා එම පත් කරපු තාක්ෂණ කමිටුව ඒ වාර්තාව අපි කියෙව්වා. ඒ වාර්තාව මේ අපේ පත්සමෙත් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වාර්තාවේ මේ මොබිටල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නැහැ. ඒ වගේම මේ රටෙන් පිටත ඔය යුරෝපයට අපි යද්දී අපේ වීසා පරිශීලනය කිරීම සඳහා අවුට්සෝස් කළ තියෙන සමාගමක ක්‍රියාකාරීත්වය තිබුණට මතක තියාගන්න මෙතන මෙතෙක් කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මේ සංචාරක දත්ත සහ වීසා වලට ඒ අවශ්‍ය කරන ඔතරයිසේෂන් එක දෙන එක පුජ්ජලික අංශයට දීලා තියෙනවා. විදේශීය සමාගමකට දීලා තියෙනවා. ඒ සමාගම හරහා ඩොලර් 25යි 177 ගානේ අය කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මකයි. මේක අර ගුවන් මගියෙක්, දේශමාමක ගුවන් මගියෙක් එළියට ඇවිල්ලා මේක පෙන්න්නේ නැත්තම් මේක කවුරුත් දන්නේ නැතුව ක්‍රියාත්මක වෙගෙන යනවා. අවසානයේ මොකද කළේ? අවසානයේ මේ පොලිස් සමිතිය කළේ ඒ රටට ඒ sannivedanaya කරපු ඒ පුජ්‍යලයව පොලිසියට කැඳවලා හිරිහැර කිරීම. මේක තමයි මෙයාගේ ක්‍රමවේදය හැම වෙලාවෙම. කවුරු හරි මේ වගේ කාරණයක් කිව්වට පස්සේ අර රහස් පොලිසිය දඩබල්ලෝ මෙහෙවනවා. මිනිසුන්ට විරුද්ධ. මේක තමයි ඔහු කරගෙන යන ක්‍රියාවලිය. ඔහු හිතනවා ඇති මේකෙන් මේ බය කරන්න පුළුවන් කියලා. එහෙම බය වෙන්නේ නැහැ. ඔහුයි දැන් බිය විය යුත්තේ මොකද මේ දවැන්ත වංචාව දැන් රට ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන නිසා. ඉතින් මේ ගිවිසුමට අනුව අවුරුදු 10ක් මේක යනවා. ඒ වගේම ඇය විසින් සේවා ගාස්තුවක් අය කරනවා. ඒ සේවා ගාස්තුව සෑම අවුරුදු දෙකකටම වරක් 10%කින් නංවනවා. ඒ වගේම තවදුරටත් තව අවුරුදු 6ක් මේක දිග්ගස්සන්න පුළුවන් කියලා යන අවුරුදු 16ක් 2039 වෙනකම් මේක කරන්න දෙනවද නැද්ද කියලා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි.